හොඳයි දරුවනේ අපි කියසතිය කතා කරේ ගණිතමය ක්‍රියාවල නැත්නම් මැතමැටිකල් ඔපරේෂන්ස් ගැන මැතමැටිකල් ඔපරේෂන්ස් වලින් අපිට මෙන්න මේ දේවල් අපි ඉගෙන ගත්තා එකතු කිරීම ඇඩිෂන් සබ්ට්‍රැක්ෂන් ඩිවිෂන් මල්ටිප්ලිකේෂන් ඒකම මොඩියුලේෂන් එක්ස්පොනෙන්ට් සහ ෆ්ලෝ ඩිවිෂන් මේ ටික තමයි අපි මූලිකව සාකච්ඡා කරේ එතකොට මම ආපහු පොඩ්ඩක් මතක් කරලා පටන් ගන්නවා හරි ඇඩිෂන් එහෙම නැත්නම් එකතු කිරීම දෙවිධයකට පාවිච්චි කරන්න පුළුවන් එකක් සංඛ්‍යා එකතු කිරීම අනෙත් එක ටෙක්ස්ට් එකතු කිරීම නැත්නම් කන්කැටනේෂන් කියන එකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට එක්කෝ නම්බර්ස් නැත්නම් ටෙක්ස්ට් එතකොට අඩු කිරීම නම් අපිට ගණිතමය සංඛ්‍යා අඩු කිරීමට විතරයි බෙදීම එන්නේ අර ෆෝවර්ඩ් ස්ලෑෂ් එක ඊළඟට වැඩි කිරීම තරුව ඇස්ට්‍රික් එක ඊළඟට මොඩියුලේෂන් කියන්නේ යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවට පස්සේ ඉතිරි වෙන පූර්ණ සංඛ්‍යාව යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවට පස්සේ ඉතිරි වෙන පූර්ණ සංඛ්‍යාව අපි මොඩියුලේෂන් කියලා කියනවා මොඩියුලස් කියලා කියනවා හරි ඊළඟට ෆ්ලෝ ඩිවිෂන් කියලා කියන්නේ යම් බෙදීමකින් පස්සේ දැන් සාමාන්‍ය බෙදීම දැන් පහ දෙකෙන් බෙදුවා කියමුකෝ පහ දෙකෙන් බෙදුවම 2.5යි හරි පහ දෙකෙන් බෙදුවම 2.5යි හැබැයි පහ අපි ෆ්ලෝ ඩිවයිඩ් කරොත් දෙකෙන් දෙක විතරයි එන්නේ කියන්නේ පූර්ණ සංඛ්‍යා ආසන්න අඩු පූර්ණ සංඛ්‍යා ආසන්න අඩු පූර්ණ සංඛ්‍යාව තමයි ෆ්ලෝ ඩිවිෂන් කියලා කියන්නේ හරි ඔය ටික අපි ඉගෙන ගත්තා ඉතින් මෙතනදී අපිට විචාර ලෙවල්ට දෙන්නත් පුළුවන් විචාර ලෙවල්ට මේක අසයින් කරන්න පුළුවන් ඒ කියන්නේ මේ වගේ අපිට කියන්න පුළුවන් x සමානයි 10යි y සමානයි 5යි කියලා ගත්තොත් අපිට x සහ y අතරත් මේ ක්‍රියාවලිය කරන්න පුළුවන් x අඩු කිරීම y x වැඩි කිරීම y ඔය විදිහට අපිට මේක කරගෙන යන්නත් පුළුවන් විචාරය අතර නැත්නම් විචාරය සහ අපි හිතමු විචාරය සහ මේ සංඛ්‍යා ඔක්කොම එකතු කරලා වුණත් පුළුවන් එතන මෙහෙම x වැඩි කිරීම 3 එහෙම වුණත් පුළුවන් හරි ඉතින් මේ මූලික ටික ඔයගලන්ට මතක තියෙනවා ඉතින් අද අපි ගෙන ගමු කම්පැරිසන් ඔපරේටර් සංසන්දනාත්මක ක්‍රියාවලී කම්පැරිසන් ඔපරේටර්ස් ගැන එහෙම නැත්නම් සංසන්දනාත්මක ක්‍රියාවලී ඒ ටික ඔයාලා ලියා ගන්න හරි කම්පැරිසන් ඔපරේටර්ස් නැත්නම් සංසන්දනාත්මක ක්‍රියාවලී මේකෙදි අපිට පුළුවන් සංඛ්‍යා දෙකක් එහෙම නැත්නම් ටෙක්ස්ට් එකක් වෙන්න පුළුවන් සංසන්දනය කරන්න උදාහරණයක් විදියට පහ විශාලද 3ට වඩා x විශාලද yට වඩා x විශාලද yට වඩා ඒ වගේ x සමානද yට නැහැ කියලා ෆෝල්ස් කියන්නේ නැත ඊට පස්සේ x කුඩයිද yට නැත x විශාලයි x කියන්නේ 10යි y කියන්නේ 5යි ඊළඟට x අසමානයිද අපි ඒක බලන්නේ මේ exclamation mark exclamation mark එකත් එක්ක exclamation mark y නැත්නම් ඔයාලගේ හර්ෂාදී ලකුණ බුදුම්මෝ mark එක හර්ෂාදී ලකුණ හරි exclamation mark එකත් එක්ක x අසමානයිද y සර් ඔව් හරියට ගලියා ඔව් ඔව් ලියා ඔව් ලියා ගන්න ඕන පුතේ මේ ටික කරලා බලන්න ඕන ලියා ගන්නත් ඕන මේ ටික කරලා බලන්නත් ඕන දැන් මේකේ දෙකක් අපිට බලන්න පුළුවන් x දැන් කුඩයි හෝ සමානයිද එහෙම බලන්න එතකොට දාන්නේ දෙකම දානවා කුඩා සලකුණක් දානවා සමාන එකක් දානවා කුඩයි හෝ සමානයිද y නැත්නම් x විශාලයි හෝ සමානයිද y
එතකොට මේ දෙකම දාන්නත් පුළුවන්. එතකොට මේ ටික ලියලා ඉවර වෙලා මේ පැත්තේ උදාහරණ ටිකයි ඒකේ ප්‍රතිඵල ටිකයි වාට ලියා ගන්න පුළුවන්. හරි ලියා ගන්න. ලියලා ඉවර නම් මට කියන්න. ඊළඟට comparison comparison operators වලින් පස්සේ අපිට තියෙන්නේ logical operators. මේකේ චුට්ටක් ඔයගොල්ලෝ දැනගන්න ඕන මේ logic තුන වැඩ කරන හැටි and logic, or logic, not logic. හරි මේ logical operators වැඩ කරන හැටි අපි බලමු. and logic, or logic සහ not logic. එතකොට අපිට logical operators තේරුම් ගන්න ලේසි. හරි. එතකොට මම මේකට පාවිච්චි කරනවා මෙන්න මේ interface එක. Circuit construction kit එක මේක මේ develop කරලා තියෙන්නේ මේ Colorado University එකෙන් simulation එකක් විදියට කෙනෙකුට මේක කරලා බලන්න පුළුවන් කරලා බලලා ඉගෙන ගන්න පුළුවන් විදියට තමයි මේක හදලා තියෙන්නේ. මම link එක එවන්න. ඊට පස්සේ ඔයාලට try එකක් දෙන්න පුළුවන්. හරි මෙන්න link එක ඔයගොල්ලන්ටත් අවශ්‍ය නම් මගෙත් එක්කම try කරන්න පුළුවන්. ඒක හොඳයි එහෙම කරන්න පුළුවන් නම්. එකේ ඉන්ට්‍රොඩක්ෂන් කියන එකට යනවා. ලැබ් වුණත් ප්‍රශ්නයක් නෑ. ඇඩිෂනලි මේ ලැබ් එකේ තව ඇඩ්වාන්ස් ටූල්ස් ටිකක් එනවා. හරි දෙකෙන් ඕන එකක් ඉන්ට්‍රොඩක්ෂන් හරි ලැබ් හරි මොකක් හරි කමන්නේ. හරි එතකොට අපි මෙතනින් ඉස්සෙල්ලාම ගමු බැටරි එකක් ස්විචස් කීපයක් ස්විචස් දෙකක් ඊළඟට බල්බ් එක ඊළඟට වයර්ස් මම මේ බැටරි එකේ වයර්ස් ටික කනෙක්ට් කරනවා මේ ස්විච් එකටයි දෙසමන් තව ස්විච් එකක් මෙතන යොදා ගන්නවා ස්විචස් දෙකක් දැන් මේකේ තියෙනවා පළවෙනි ස්විච් එක සහ දෙවෙනි ස්විච් එක හරි ඊට පස්සේ මම වයර් මගින් මේක සම්බන්ධ කර ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට ඔයගොල්ලන්ට වයස් දාන්න පුළුවන්. ඊට පස්සේ ඒ මේ ඍණ ලකුණ පේන්නේ මේ ඉලෙක්ට්‍රෝන්ස් පේන හින්දා ඒක කන්වෙන්ෂනල් දැම්ම නම් එහෙම පේන්නේ නැහැ. කන්වෙන්ෂනල් කරන්ට් එක කියන සාමාන්‍ය විදුලිය යන දිශාව. මොකද ඉලෙක්ට්‍රෝන යන දිශාව සහ විදුලිය යන දිශාවේ වෙනසක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන යන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි අපි විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා කියලා ගන්නෙ. හරි ඉලෙක්ට්‍රෝන යන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි අපි විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා කියලා ගන්නෙ. හරි එහෙනම් වෙනසක් තියෙනවා ඉලෙක්ට්‍රෝන්ස් කන්වෙන්ෂනල් කන්වෙන්ෂනල් එක දාගමු ඊට පස්සේ වයර් සම්බන්ධ කරගන්න මෙහෙම බල්බ් එකේ යටට ධනාග්‍රය සම්බන්ධ කරගමු අපි සයිඩ් එකට ඍණාග්‍රය සම්බන්ධ කරගමු මේ වගේ පරිපථයක් හදාගන්න ඉස්සලා ඔගොල්ලෝ හදලා ඉවර නම් එහෙම නැත්නම් හදන්න නැත්නම් මේක බලලා හරි මට කියන්න මේවට මම නම් දෙකක් දැම්මොත් ස්විච් A B කියලා A ස්විච් එක සහ B ස්විච් එක කියලා නම් දෙකක් මම මේ ස්විච් දෙකට දැම්මොත් මේ තියෙන්නේ මගේ A ස්විචය මේ තියෙන්නේ B ස්විචය දැන් මේක මේ බල්බ් එක පත්තු කරන්න පුළුවන් අපිට කොහොමද A ස්විචය B ස්විචය කියලා අපිට ස්විචස් දෙකක් තියෙනවා අපි කොහොමද බල්බ් එක පත්තු කරන්නේ බල්බ් එක පත්තු කරන්න පුළුවන් ක්‍රම මොනවාද කියන්න බලන්න උගලන් කියන්න පුළුවන් මේක දිහා බලාගෙන කියන්න පුළුවන් මේක හදන්න ඕනනේ A1යි B1යි ආ A1යි B1යි දෙකම ඕනද නැත්නම් එකක් ඇතිද දෙකම ඕනේ
බලන්න ඒ විතරක් දැම්මම ඔන්න කරන්ට් එක යනවා ඒ හරහා නේද මේක නෑ වතුර පාරක් වගේ පරිපථය සම්පූර්ණං ඒ සම්පූර්ණ පරිපථය හරහා ධාරාවක් ගලනවා හරියට වතුර වගේ හරි එහෙනම් ඒ හරහා ගියත් ඇති ඒ ප්‍රමාණවත් ඒ විතරක් B on B තනියෙන් ඒක ප්‍රමාණවත් එතකොට B හරහා යනවා හරි දැන් කරන්ට් එක යන්න ඕන පාර තියෙනවනම් යනවා හරි දැන් පාරවල් දෙකම නැත්තම් තමයි යන්නේ නැත්තේ මේක B තියෙනවනම් B හරහා යනවා A තියෙනවනම් A හරහා යනවා AB දෙකම තියෙනවනම් දෙකම හරහා යනවා හරි ඒ ගැටලුවක් නෑ AB දෙකෙන්ම යන්නත් පුළුවන් A වලින් විතරක් යන්නත් පුළුවන් B වලින් විතරක් යන්නත් පුළුවන් හරිද තේරුණාද එතකොට මොන වෙලාවටද මේක මේ බල්බේ නොදැල්වෙන්නේ මොන වෙලාවටද බල්බ් එක පත් වෙන්නේ නැත්තේ දෙකම නැති වෙලාව දෙකම ඔෆ් වෙලාවට බල්බ් එක පත් වෙන්නේ තුනක් තිබ්බොත් මේ වගේ සමාන්තරව මම තව එකක් දානවා දැන් ස්විච් තුනයි විතර මේ C ABC දැන් තුනක් තියෙනවා හරි දැන් මොකද හිතන්නේ දැන් ඕන C හරහා වුණත් පුළුවන් ඈ C පුළුවන් A පුළුවන් B පුළුවන් මේකෙන් දෙකක් දැම්මත් ඒත් කමන්නේ AC ඒත් කමන්නේ CB ඒත් කමන්නේ ABC ඔක්කොම ඒත් කමන්නේ පත්තු වෙන්නේ නැත්te එක වෙලාවකට විතරයි මොන වෙලාවටද තුනම නැති වෙලාවට තුනම නැති වෙලාවට තමයි පත්තු වෙන්නේ තුනම නැති වෙලාවට මේක පත්තු වෙන්නේ හරි ඔයක තමයි අපි ඉගෙන ගන්න ඕන ඔයකට අපි කියනවා ඕ ලොජික් එක කියලා හරි ඕ ලොජික් එක කියලා අපි කියනවා ඊට පස්සේ අපි මේකට මේ අපි යුට්ටක් මේක ලියාගමු හරි ලියා ගන්න ලොජික් ගේට්ස් කියන මාතෘකාව ලියා ගන්න මොකද මේක වැදගත් වෙනවා අපිට ප්‍රෝග්‍රෑමින් වලදී ඉදිරියටත් වැදගත් වෙනවා සර්කිට් හදද්දී කියන දමම මේ නෝට් එකෙම දෙන්නම් ඔයගලන්ට ලොජික් ගේට් පාට් එක මේ ඕ ద్వාරය නැත්නම් ඕ ලොජික් එක කියලා කියන්නේ මෙන්න මෙහෙමයි ඒ ඕ ద్వාරය නැත්නම් ඕ ලොජික් එකේ හැසිරීම හරි ඔයාලට මාතෘකාව ලියා ගන්න පුළුවන් ලොජික් ගේට්ස් කියලා ලොජික් ගේට්ස් කියලා ලියාගෙන මේක ඇත්තටම තාර්කික ద్వාර කියන එක තමයි මේකේ තේරුම තාර්කික ద్వාර සහ බූලියානු බීජ ගණිතය කියන එක දැනගන්න ඕන මෙතනදි ලොජික් ගේට්ස් ඇන්ඩ් බූලියන් ඇල්ජිබ්‍රා හරි මෙතනදි තමයි අපි ඇත්තටම ඉගෙන ගන්න ඉලෙක්ට්‍රොනික පරිපථවල මූලික කොටස් වැඩ කරන හැටි ට්‍රාන්සිස්ටර් වගේ මූලික කොටස් ඉලෙක්ට්‍රොනික පරිපථවල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි මෙතන ඉගෙන ගන්න. ඉතින් ඔයාලා මේක ලියලා ඇඳලා පෙන්නන්න. ඇයි මේ අඳින එක වැදගත් වෙන්නේ? මොකද මේ පරිපථය තමයි අපි අඳින්නේ. ලියලා ඇඳලා පෙන්නන්න. යටින් මම ලියලා තියෙනවා ස්විච දෙකම විවෘත වෙිට බල්බය නොදැල්වී පවතී. දැන් මෙතනත් ඔයගලන්ට තියෙනවා දැන් සමහරට මේ ස්විච් ඉලෙක්ට්‍රොනික ගෑන ළමෙන් නිකන් එච්චර ඒගොල්ලෝ කැමති නැහැනේ. ඉතින් ඒගොල්ලෝ බලන්න මේ පැත්ත තියෙනවා මේක ස්විච් ඉලෙක්ට්‍රොනික්ස් වලින් නැතුව මෙන්න මෙහෙම මේ මෙතන වතුර ටැංකියක් තියෙනවා මේ පැත්තේ ටැප් දෙකක් තියෙනවා ඉතින් මේ ටැප් දෙකෙන් ඕන ටැප් එකක් ඇරියම වතුර ටැංකියට වතුර යන වතුර ටැංකියෙන් වතුර එළියට යනවා මේ බටේ දිගේ එතකොට මේක යන්නේ නැති වෙන එකම අවස්ථාව මේ ටැප් දෙකම වහලා තියෙනවා මේක සමාන්තරගතව සම්බන්ධ ටැප් දෙකක් තියෙනවනේ මේ ටැප් දෙකම වහලා තියෙදි තමයි වතුර යන්නේ නැත්තේ ඒ වගේ තමයි මෙතනත් මෙතන තියෙනවා මේ ධාරාවක් ජල ධාරාවක් නෙමෙයි මෙතන තියෙන්නේ ඇත්තටම විදුලි ධාරාවක් විදුලි ධාරාවේදී සමාන්තරගත ස්විචස් දෙකක් තියෙද්දි ස්විච් දෙකම ඇරලා තියෙනවා ස්විච් දෙකම ක්‍රියාත්මක නොකරන වෙලාවේ තමයි ක්‍රියා නොකරන වෙලාවේ තමයි බල්බේ නොදැල්වෙන්නේ මෙතනත් එහෙමයි ආරාම දෙකම වසා ඇති අවස්ථාවේ තමයි ජලය ගලා නොයෙන්නේ ඉතින් මේ දෙකම මේ ඕ තර්කයට ඕ ద్వාරයට උදාහරණ එක ලියලා ඇඳලා පෙන්නන්න ගොඩාක් අපි මේක කරන්න යන්නේ නැහැ මේක ටිකක් වැඩිපුර අපි ඉගෙන ගන්න උසස් පෙළ වගේ යනවා හැබැයි දැනට අපිට එහෙම අවශ්‍ය නැහැ අපිට තියෙන තර්කය දැනගත්තම ඇති
ඉතිං සිද්ධාන්තය මෙහෙමන සිද්ධාන්තය අනුව වාට තේරෙන් ඕන දෙම සිච් දෙකම විවෘත වෙලා තම බල්පක දැල්ලෙන් නැතික අනි හැම අවස්ථාවම දැල්ව මේ අපි මේ විවෘත නැතන් සිච් ප්‍රාත්මක නොවන අවස්ථාව පෙන්න්නන්නේ බිදුවේ සිච් ප්‍රාත්මක නොවන අවස්ථාව පෙන්න්නන්නේ බිදු සිච් ප්‍රාත්මක අවස්ථාව පෙන්න්න එක එතන මේ බිඳු දෙක කියන්නේ ඒ හා බී කියන සිච් දෙකම ක්‍රියාත්මක නොවේ කියන එක. හරි. ඒ හා බී කියන සිච් දෙකම ක්‍රියාත්මක නොවේ කියන එක තමයි මේ බිඳු කියන්නේ. එතකොට මේ මේකෙන් කියන්නේ ඒ ස්විච් එක ක්‍රියාත්මක නොවේ බී ක්‍රියාත්මක වේ බල්බේ දැල් වෙනවනේ. එතන මෙතනින් කියන්නේ ඒ ක්‍රියාත්මක වේ බී ක්‍රියාත්මක නොවේ. ඒත් බල්බේ දැල් වෙනවා. ඊළඟ මෙතනින් කියනවා ඒද බීද දෙකම ක්‍රියාත්මක වේ ඒත් බල්බේ දැල් වෙනවා. AB දෙකම ක්‍රියාත්මක නොවේ නම් තමයි බල්බේ නොදැල්වෙන්නේ. හරි ඒක තමයි මෙතනින් පෙන්වන්නේ. හරි මම මේ ඉස්සරහින් ලියන්නම්. මෙතනින් පෙන්වන්නේ මොකද්ද? මෙතනින් පෙන්වන්නේ AB හරි AB දෙකම ක්‍රියා නොකරන විට බල්බේ නොදැල්වේ කියන එක තමයි මෙතන පෙන්වන්නේ. හරි AB දෙකම ක්‍රියා නොකරන විට බල්බය නොදැල්වේ කියන එක තමයි මේකෙන් පෙන්නන්නේ AB දෙකම ක්‍රියා නොකරන විට බල්බය නොදැල්වේ කියන එක තමයි මෙතනින් පෙන්නන්නේ හරි ඒක චුට්ටක් ඉස්සරහින් ලියලා පෙන්නන්න ඊටසේ මේ විදිහට තමයි අපි AOB කියන තර්කය ලියා පෙන්නන්නේ මේක මේක කියවන්නේ මෙය කියවන්නේ කොහමද AOB ලෙස තමයි කියවන්නේ මෙය AOB ලෙස තමයි කියවන්නේ AOB ලෙස කියවනු ලැබේ AOB ලෙස කියවන ලැබි. ඒ දෙකත් ලියලා පෙන්නන්න. හරි ඊළඟට ඔයාලා ලියා ගන්න පුතේ AND ద్వාරය, O ద్వාරය හරි ඊට පස්සේ AND ద్వාරය. AND ద్వාරය ගත්තම මේ වගේම තමා. මේකේ පුංචි වෙනසක් තියෙන්නේ මේකේ සමාන්තර ගතවනේ මේ සම්බන්ධය තියෙන්නේ parallel ලිනේ. AND ద్వාරය ගත්තොත් මේක ශ්‍රේණිගත සම්බන්ධයක් තමයි තියෙන්නේ. AND ద్వාරයේදී මේක ශ්‍රේණිගත සම්බන්ධයක් විදිහටයි තියෙන්නේ. සමාන්තරගතව නෙවෙයි. එතකොට අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මෙතනින් තියෙන මම මේ ස්විචස් දෙක අයින් කළා. මම ඒ වෙනුවට මේ ස්විචස් දෙක මෙහෙම සම්බන්ධ කරනවා. හරි දැන් එකකට පස්සේ එකක් තියෙන්නේ. මේ වගේ අවස්ථාවක බල්බේ දල්වන්න නම් මේ AB කියලා ස්විච් දෙකක් තියෙනවා නම් මෙතන තියෙනවා A ස්විචය ඔව් sorry මෙතන තියෙනවා නම් A ස්විචය සහ B ස්විචය කියලා දෙකක් මොකද්ද කරන්න ඕන මම මේ බල්බ එක පත්තු කරන්න බල්බේ දල්වන්න මොකද කරන්න ඕන විතරමනේ දැන් ටැබ් දෙකක් තියෙනවා මෙතන තියෙන වතුර පාරක් මෙතන ටැබ් දෙකක් තියෙනවා එහෙමනම් මට වතුර ගන්න ඕන නම් එහෙම නැත්නම් අපි හිතමු ඉලෙක්ට්‍රොනික වලින් බල්බේ දල්වන්න ඕන නම් මම මොකද කරන්න ඕන? ඔව්. සසිරු ප්‍රබෝධා මොකද්ද මම කරන්න ඕන බල්බේ දල්ව ගන්න ඕන නම්? මම AB ස්විච් දෙකම වහන්න ඕන මේ බලන්න. A විතරක් මදි B විතරකුත් මදි. A විතරක් බෑ. B විතරක් ඒත් මදි. AB දෙකම තිබ්බොත් තමයි මේක පත්තු වෙන්නේ. ඉතින් ඔයක තමයි අපේ AND ලොජික් එක AND ద్వාරය කියලා කියන්නේ. හරි. එතකොට මෙතන තියෙන්නේ මේ AND ලොජික් එක AND ద్వාරය දෙවෙනි එක ලියලා පෙන්නන්න, ඇඳලා පෙන්නන්න. හරි. එතකොට ස්විච් දෙකක් තියෙනවා නම් ස්විච් දෙකම දාන්න ඕන. ස්විච් දෙකම වසා ඇති විට පමණක් බල්බය දැල්වේ. ඒ වගේම වතුර තිබ්බනම් කරාම දෙකම විවෘත විට පමණ ජලය ගලයි. හරි එක ලියන්නකෝ.
අපි සාමාන්‍ය මේක පෙන්වන්නේ මෙහෙමයි මේක අපි නිරූපණය කරන්නේ මේක කියවන්නේ අපි A and B ලෙස තමා මේක කියවන්නේ A and B ලෙස තමා මේක කියවන්නේ A and B ලෙස මේ කියවනු ලැබේ ඒක චුට්ටක් ලියා ගන්න ඉස්සරහින් ඊළඟට මෙතනදි මේ අර මම අවස්ථාවක් highlight කරලා තියෙනවා එකෙන් පෙන්නන්නේ switcher දෙකම ක්‍රියාත්මක විට බල්බය දැල්වෙන බව මින් පෙන්වනු ලැබේ. එතන ස්විචස් දෙකට වැඩිය තිබ්බත් ඔච්චර තමයි. ස්විච් දෙකට වැඩිය තිබ්බත් ස්විච් පහක් විතර තිබ්බත් කොහොම තමයි ස්විච් ඔක්කොම ක්‍රියාත්මකයි නම් තමයි බල්බය දැල්වන්නේ. දැල්වෙන ලබන්නේ. හරි ඒකත් ලියලා පෙන්වන්න. රයිට් මූලිකව අපි ওই ටික තමයි කතා කරන්නේ අද. අපි ලබන සතියේ දැන් not gate එකේදී වෙන්නේ අනිත් පැත්තට convert වෙන්නේ. හරි. ඒ කියන්නේ තියෙන එක අනිත් පැත්තට convert වෙන එක අපි ඊටු ටික ලබන සතියේදී සාකච්ඡා කරමු. රයිට්.